අපි මං හිතන්නේ නිරන්තරයෙන්ම හැම විෂයක් වෙනදාම අපි හඬක් නැගුවා මේ වින්දිතයන් වෙනුවෙන්. ඒ අපි ජයග්‍රහණය ලබනකම්ම ඉදිරියටත් රැගෙන යනවා කියන ඒ පොරොන්දු අපි දෙන්නට කැමති. කාදිනල් තුමා ඉතා සෘජු ලෙස ඉන්නවා මේ සටන කවදාවත් අතහරින්නේ නැහැ. විශේෂයෙන්ම රජය ගැන, මේ සම්බන්ධයෙන් තීරණ ගන්න අය ගැන, ආරක්ෂකංශ ගැන, විශේෂයෙන්ම මේක යටගහන කණ්ඩායම් ගැන, මේ සියලු දෙනා ගැන කාදිනල් තුමා දැඩි ස්ථාවරයක ඉන්නවා. ඉතින් එතුමා කියන්නේ මේ මොන දේ වුණත් විශේෂයෙන්ම මේ මැරිච්ච මිනිසුන්ට යුක්තිය ලබා දෙනකන් එතුමා ඒ සටන අතහරින්නේ නැහැ කියන එක. ඉතින් කාදිනල් තුමාගේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළා. ආණ්ඩුව ගැන, ජනාධිපති ගැන, දේශපාලන නායකයන් ගැන ඔහු ඉතා තද ස්ථාවරයක ඉඳගෙන කතා කළා. ඒක හරි ධෛර්යයට කාරණයක්. දෙවෙනි කාරණේ ඔහු ඉතා පැහැදිලිව ගියා හිටියා මේ පාස්කු ප්‍රහාරය ඒ වින්දිතයන්ට වෙච්ච ඉරණමට විරුද්ධව සාධාරණ ඉල්ලීම සඳහා ඒ සටන ඔහු අතාරින්නේ නැති බව. මෙතන ආපු ප්‍රධාන කාරණේ තමයි තාම හමුලකාරය කවුද කියලා ඔක්කොම දන්නවා වුණාට ඉතා පැහැදිලිව සාක්ෂියක් හැටියට ගේන්න තරම් තාම කරුණු හෙළි වෙලා නැහැ. මොකද ආණ්ඩුව කොමිසම් වාර්තා දෙන්නේ නැහැ. ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ස්කොට්ලන්ඩ් යාඩ් ගේන්න කිව්වට එයත් මේක යට ගහනවා මිසක වෙන එකක් කරන්නේ නැහැ. නමුත් මේ කාදිනතුමාගේ ධෛර්යයත් කතෝලික සභාවේ සහයෝගයත් අරගෙන සිවිල් සංවිධාන ශක්තිමත් ක්‍රියා කළොත් මෙහෙම මොලකාරයව ගේන්නේ එච්චර කල්යනේ ගන්නෑ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.